අයිබෝවන් ඔයාල පාදරෙන් පිළිගන්නවා මෙම ආරණා කුකින් චැනල් එකට. ඉතින් අද අපිට හිතුණා බටු වෙලිය පලලා අපිට පරලා බටු බැදලා බටු මෝජුවක් වගේ හදන්න. මෝජුවකුත් මේක බටු පැහියට තමයි කියන්නේ. ඉතින් මේ විදිහට හොඳින් සාමාන්‍යයෙන් දළු බටු අරගෙන මම හොඳින් හොදගෙන කපාගෙන තියෙනවා. ඉතින් මේ වගේම එකට අවශ්‍ය කරන ගැටි අරන් තියෙනවා. මම මිරිස් ටිකක් හොඳින් කපාගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු පොතු පිටින් තලාගෙන තියෙනවා. කුරුඳු පොතු කරාම් නැති කරපුංචක් උගුරු. ඒ වගේම මම ඒකට වෙලි තිස්සු හොඳින් හොදගෙන අරන් තියෙනවා. මිරිස් කෑලි තියෙනවා. අද අපි පාවිච්චි කරන පෙරුම් කායම් මොකද බටු වගේ දේවල් වලට වාසි තියෙන නිසා. ඒ වගේම මෙතන අබ තියෙනවා, කජු තියෙනවා. කජු ඕන නම් ඕන කෙනෙක් දාගන්න පුළුවන්, ඒක විශේෂත්වයක් නෑ. ඒ වගේම මම හදාගත්ත සෝස් එකක් තියෙනවා. ඒ වගේම ලුණු කපන්න තියෙනවා. ලුණු බැදගෙන අපිට උඩින් ඉහගන්න ලුණු තියෙනවා, විනාකිරි තියෙනවා, සෝස් මේ තක්කලි සෝස් එක තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ මම මේ හදපු එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම සන්ෆ්ලවර් තෙල් එක තියෙනවා. ඉතින් මේ ටික තමයි ඕන කරන්නේ. අපි මේ පෙරුම් කායන් අරගෙන තියෙනවා. ටිකක් දාගන්න එක හොඳයි. මොකද කජු ටිකක් බටු වගේ දේවල් වාතේ නිසා ඕනේ නම් දාගත්ත හැකි. එක ඕන නැති කෙනෙකුට පාවිච්චි කරන්න අවශ්‍ය නැති කෙනෙකුට ඕනේ නැහැ. මේ ටික තමයි අන්න අපි අවශ්‍ය කරන්නේ අපේ මේ බටු පැහිය සඳහා. ඉතින් අපි බලමු කොහොමද මේ සාදා ගන්න කියලා. ඔයාලත් හදාගන්න, ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න. හොඳින් බැඳලා තියෙන බඩු පාරක්. Thank you.
වගේ රසාලුව පාවිච්චි කරන්න කැමති අපි ටිකක් වැඩි වෙනවා. විනා කිරි අබයි එකට ගන්නවා. විනා කිරි අබයි අපි මේකට ලමාගෙන විනාඩියක් විතර හොඳින් ඉස ගන්නවා. වත්තික හලවන්න කරගන්නවා. දැන් බටු එක හැදිලා ඉවරයි. අපි ඩිපෙන් දැන් ඉවත් කරගෙන ඉතුරු අමු දවලේ ටික කලවම් කරගන්න. මේකට සෝස් සාමාන්‍ය පොඩ්ඩක් වෙන්න දාගන්නවා. තමන් හදාගෙන තියෙනවා. ඒකකින් අතර සතියක් දෙකක් තියාගෙන කන්න පුළුවන් දෙයක් නිසා අපි ටිකක් හොඳට බදලා හදාගත්තා. කොහොමද ඉස්සෙල් ටිකක් දාගන්නවා. යල්ලම කලවම් කරනකොට තමයි හරිම සුවඳයි. සුවඳට මේ අපේ අනිත් ළමයි බවම මේ හදන්නේ හරිම සුවඳයි කියලා. ගම්බිලිස් කුස්ති දාගන්න. මේ ගම්බුගක්ම රසේ නෙමෙයි ගම්බිලිස් දාපුවම ඇත්තම කුදුම රසක් එනවා. අපි මේකට හොඳින් සුදු ලුණු, ඉඳුරු, ගම්බිලිස්, පෙරුම් කයන් මේ සියල්ලම තමයි හදාගෙන තියෙන්නේ. අපේ බටු බැදගෙන සිය හදාගෙන අපි ඉවරයි. මේක තමයි අපි හදපු බැදුම. ඉතින් මේක පැහියකට වගේ ගත්තටම බැදුමක් තමයි අඳින දුන්නේ. අපි බටු එක හොඳින් බැදගෙන කඩු ලුණු බැදගෙන මෙහෙම හදලා තියෙනවා. මේක ඉතින් අපිට බෝතලයකට හරි පෙට්ටියකට හරි අස්සනගෙන දවස් දෙක තුනක් සතියක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදාගන්න. ඒ වගේම මේකට අබ විනාකිරි ඕනේ. මේ සියඹලා පාවිච්චි කරන එක තාත්තා බොරේ වගේ උඩින් දාගන්න පුළුවන්. අපි අර තියාගෙන කල් තියාගන්න ඕනේ හින්දා තමයි ටිකක් මේ විදිහට හදාගත්තේ. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස බැදුවක් හදලා රස බලන්න. ඒ වගේම අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් දෙන්න. ඉතින් ඔයාලට සුබ දවසක්. අපිත් එක්ක ඉන්නවට බොහොම ස්තුතියි.